අයියේ මං ඇත්තටම දැක්කා. රිසෙප්ෂන් එක ළඟ හෙනපතිය වටනෝගේ වැඩිලා හිටියේ. මම්මේ මල් කලමක් දීලා පිළි අරන් එන ගම. ඇත්තට? ඔව් මම්මේ ඇස් දෙකෙම දැක්කා නීති. කවුද නංගි ඔය හෙනපතය? මීයක හැම මගුලකටම ඔළුව දානවනේ. යමන් නම් ගියන්න. යකෝ මම දැනගන්න නැතුව වෙන කවුරු දැනගන්නද? මොකෝ මේ කලබලෙන් ඔයි මුදිතුමාට පිස්සු හැදිලා. ඒක අහන්න දෙයක් කලින් ඉඳලා තිබ්බ එකක් නේ ඔගේ. මේ ජනතාවට තමයි පිස්සු. ඇයි එහෙම කියන්නේ? නැත්නම් ඉතින් පිස්සෙක් මන්ත්‍රීවරයෙක් කරගනිය. මේ ජනතාවට තමයි පිස්සු කියලා කියන්නේ අන්න ඒකයි. ඔක්කොම එහෙම නෑනේ. ඔක්කොම එහෙම නෑ. බොහොමයක්. ජනතාවට තමයි පිස්සු ගොඩක්. පිස්සු හැදේ. ඔය ඉතින් ආයෙත් කියනවා පිස්සු හැදේ කියලා. මේ අපේ ඇමතිතුමාට පිස්සු ඇදිලා තියෙන ටින්ටින් නැතුව. ටින්ටින් නැතුව? ඇයි ටින්ටින් නూరు පෙරහැරවත් බලන්න ගිහලා? පෙරහැර බලන්න ගිහින් නෙවෙයි පෙරහැරේ ගිහිල්ලා. කොහෙද? අපායට. අපායට? මේ දැන් අපායට යන එකත් ලොකු හොරු ඉදිද්දි මේ පොඩි හොරු අල්ලනවා වගේ වැඩද? මේ මොකද ඒ කියන්නේ? නැත්තෑ ඉතින් මේ ඇමතිතුමා යන්න ඕන ගමන මේ ටින්ටින්ගි ඇමතිතුමානේ මුලින් යන්න ඕනේ. ගියා නෙවෙයි එක්කගෙන ගියා. එක්කගෙන ගියා? ඌ සුවයි සුව. මේ කනට මෑවුණා. සුව? ඌ. ඉතින් ඔය තේරෙන් එන්න යන්න. අනේ ඉතින් මම ගියාම අපේ ඇමතිතුමා බලා ගන්න කවුද? යාගේ ඔක්කොම මමනේ කරන්නේ. මේ මේ එහෙ ජේෂ්ඨ ඇමතිතුරෝ ඕන තරම් ඉන්නවා. ඕන තරම් ඉන්නවා. මම එක්කෙනෙක් වාර සෙට් කරලා දෙන්නම්. ඔවා මේ ඉඳලා මොනවද කරන්නේ? එහෙම මෙහෙට කියනවා මෙහෙම එහෙට කියනවා ෆයිල් එකට ගන්න ඔය ටිකනේ එහෙ ගිහිල්ලා තේ ටික කරන්න. ඒ වුණාට අපායේ ගියාම අපි වගේ බොරු කියන කට්ටියගේ කට මේම ඉරනවලු. මේ හිටියොත් එහෙම කට කපයි මිනිස්සු ඇවිල්ලා. කටුඹුල නගනවනේ. ඔව් ඉතින් ඇමතුමත් එක්ක කරන්නේ වටනේ. මේ හිටියොත් කෙලින්ම එල්ලුම් ගහට යවන්නේ. ලෝදිය බොන්නත් වෙනවා. ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. මං ඔයාලට හවසට ඒකට සැන්ඩි කරන්ඩ කූල් වතුර ටිකක් දෙන්නම්. අපි හැපීට විරුද්ධව නඩුවක් දාමු. ක හරියන්නේ මේ මට නම් පේන විදිහට හැපි මැඩම්ගේ ළඟම කවු හරි කෙනෙක්. මේ ඔයල් දැන් ළඟ දුර බලන්නේ නෑ. නඩුවක් දැම්මොත් බඩුම තමයි. අර මේ කොළොන්නා වින ඕනටත් දැන් අන්න උසාවි යන්න වෙලා. ඇයි ඒ නෝනවත් උස්සලාද? නෝන උස්සලා නෙමෙයි. නෝන මහත්ෙක් උස්සලා. නෝනා නානවනන්නාඬ නෝනා නේ. දැන් මැඩම්කෝ? මැඩම්? මැඩම්ටත් එපා වෙලා. මටත් එපා වෙලා. ඈ? මේ අපේ ඇමතිතුමා? නෑ නෑ. මැඩම්. මැඩමුත් යනවා කිව්වා. අපායට හරි යනවා කියලා කිව්වා. ඈ? ඌ මොහොත් එක්කමයි කිව්වේ. ටින් ටින් තියා හැපි බේබිත් නැහනේ. මොනවා? හැපි බේබිත් නැහැ? ඔව්. ගෙදර හැමතැනම බැලුවද? මම ගෙදර බලන් දින හැමතැනම බැලුවා. අසමුණු වල? මම මුල්ලෙම බැලුවා මැඩම් නැහැ දෙන්නම නැහැ. අනේ දෙයියනි මේ ටිටිමත් ඒකම් ගියා දන්නේ. හැපි! හැපි! මැඩම්! මැඩම් කොහෙද යන්නේ? මාත් යනවා. මාත් යනවා. මැඩම් දැනටමත් ගිහිල්ලා දන්නේ නැහැ. මේ ඔයා වෙ මොනවද කල්පනා කරන්නේ? නෑ නෑ. දැන් මැඩමුත් ගිහිල්ලා නම්. ටින්ටිනුත් ගිහිල්ලා නම්. හැපි බේබිත් ගිහිල්ලා නම්. අපේ අර ලෝය ගිනිමන්සත් ගිහිල්ලා නම් මට ආවා මරු අයිඩියා එකක්. හෑ? ඔව්. Ha ha ha.
අන්න ඇවිල්ලා ඉන්නවා. අල්ලගන්නව නම් අල්ලගන්න ඕන නියම මිනිහා. කවුද? මස්සිනා. මස්සිනා? ඔව් මස්සිනා. අන්න මස්සිනා. කවුද මස්සිනා? නංගිගේ මිනිහා. ආ දැන් උඹලගේ පවුල පිටින්ම මෙහාට ඇවිල්ලා දින්නේ. ඔයිට වැඩි හොඳයි නේ මම මේ ඔය යම් පල්ලොට් ටික අරන් ගිහිල්ලා ඔය කටේ උඹලයි ඔය ඉරණ ටිකයි ඔය ටික ඔක්කොම හේ ස්ථාපිත කළා නේද අපායි කියලා බෝඩ් එකුත් එහෙ ගැවුණා ඉවරයි. නෑ 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 එහෙම මේ අපේ කට්ටිය නෙමෙයි යම රජුරුවන්ගේ දුව ඉන්නවනේ. ඒක මේ අපේ නංගි. අන්නයාගේ මිනිහා. මිනිහා? මස්සිනා. අන්න ඇවිල්ලා රිසෙප්ෂන් එක ගාව පත බෑවිලා එක පිට එක. හෝ එක පිට කරදර නෙබං එක පිට කරදර නෙබං එන්නේ. නෑ නෑ කරදර නෙමෙයි කරදර නෙමෙයි. මේවා අපිට කරදර වෙන්නේ ඔය මස්සිනයි නංගි දේවියගේ පැත්තට ගියොත් තමයි. අපි අපේ පැත්තට හරව ගන්න ඕනේ. අපේ පැත්තට හරව ගත්තාම තමයි අපිට වාසි. දැන් ඒ මිනිහා මොන පැත්තද මේ වෙලාවේ? ඌට පැත්තක් නෑනේ. ඌ වාසි පැත්තේ. ඌ එහෙ ඇමති කෙනෙක්ගේ ගෝලෙක්. ඇමතිලත් වාසි පැතිවලනේ. මේ පැත්තේ ඉන්නවා. ඔන්න හෙට අනිත් පැත්තේ. ඒ වගේ තමයි ගෝලයත්. උන් වාසි පැත්තේ. එහෙනම් එහෙමයි. මේ ඇත්තටම උඹ ඔය ඇත්තද කියන්නේ? පැත්ත ගියත් ඇත්ත. එහෙත් එහෙමයි. අද අපි රයිතුමා නම් බොහොම සැලසිල්ල නේද ඉන්නේ. වයිෆ් නෑනේ. මොකද කිව්වේ? නෑවන් ඉඳලා දේවිය නැති වුණා වගේ අමෝ පුදුම සතුට සැනසිල්ලක් රාතික ඇත්ත. ඕනම පිරිමියෙකුට තමන්ගේ භාර්යාව නැති වුණාම පුදුම සතුටක් නේද මං ඉන්නේ. පැපල්ල තමයි මේ කෝවද ලියන්නේ? ආ ලියන්නේ අර දිත්තේ පාගල් හේ දිත්තේ පාගල් හේ දිත්තේ. මොකද්ද බං උඹ රිලා නැටුම? ලියන්නේගේ නැටුමට අහලකින් තියන්න බෑ උඹේ නැටුම. හරි 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 හරි. ලියන්නේ අද නිවාඩු. ඒකෙත් ඇති බලහන් මට නිවාඩු තියෙන දවසටමයි ලියන්නේත් නිවාඩු යන්නේ. ඒකට ගමන්නේ නෑ. අනතව දෙන්නෙක් ඇවිල්ලා. කොහෙද? විශේෂයෙන් නෝල්ලේ ගාව එක පිට එක වැටලා ඉඳලා. ඔබ ඇත් දෙකෙන් දැක්කද? දැක්කරෙන්න. මගේ ඇත් දෙකම දැක්කා. හැබැයි එකියක් නම් හොඳ අංග නම්. සමාවන්න දේවියන් වහන්සේ සමාවන්න දේවියන් වහන්සේ. ඕ වැඳ වැන්නත් ඔහොම වැඳ වැටෙන්නේ. ඒකයි ඉතින් මේ රජයේ සේවකෙක්නේ. එහෙත් එහෙමයි ගස්කල් වලටත් වදී. හරි මොකද උඹ දැන් ආවේ? ස්වාමීනි හැපි ඇවිල්ලා හැපි ඇවිල්ලා. මොන මගේ දූ හැපි ඇවිල්ලා. ඔබතුමාට හැපි නේද? බෑස් දෙකෙන් දැක්කද? බෑස් දෙකෙන් දැක්ක ස්වාමීනි. හැපි 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 හැපල්ලා. ඈ බං උඹර අඟනක් කිව්වේ මගේ දූ හැපිටද? සමාවෙන්න දේවයන් වහන්සේ මම ඇස් දෙකෙන්ම දැක්කේ නෑ. එහෙනම් සමාවෙන්න ඉතින් ඒක සිල්ලර බොරුවක් නේ. පලයන් පලයන් උඹ හිතහන් උඹ ඇස් දෙකෙන්ම දැක්ක. මේ ඇස් දෙකෙන් දැක්ක ස්වාමීනි දැක්ක. ඔබතුමාට හැපි නේද? හැපි හැපි මට හරි හැපි. උඹ පලයන්. මේ දැන් අපි කොහොමද මේක කරන්නේ? ඕක කරන්නේත් අනිත් ඒවා කරන විදිහට තමයි. ජෝ මොනම කරන්න කොහෙද මේ තින්තින්ව කන්ටැක්ට් කරගන්න බෑනේ. ගන්න ගන්න ගන්න. සිග්නල් නැ. මේ ඒ කියන්නේ ටින්ටිනුත් යම රජුරුවන්ගේ බෑන වෙනවනේ. මේ බෑන බෑන ඇති අපි ආවෙ නෑ කියලා. ආපෝ මේ අපායට නම් යන්න බෑ. මේ අපායේ යන්නේ.
පාය මහලේකම් කාර්යාලයක් මෙහි ආරම්භ කරනවා. ඊට පස්සේ අපි විසිට් එකට එහෙට යනවා. හොඳයි නේ? ෂා! මේ එහෙම කරන්න පුළුවන්ද? පුළුවන්. අර මේ අලියා වැරදි කාර්යය කරපු ලෝය ගිනිමන්ස එයාත් ඉන්නේ එහෙ එහෙ. ෂා! මට මෙහෙ ඉන්න බෑ අප්පා. කොහෙද යන්නේ? එන්න. අනේ හැපි, මට මෙහෙ ඉන්න බෑ, මට යන්න ඕනේ. කොහෙන්ද? අනේ මට මෙහෙ ඉන්න බෑ, මට යන්න ඕනේ, මට යන්න දෙන්න. මේ ආව විතර එහෙම යන්න බෑ, අපායට ඇවිල්ලා. අපායට වෙල යනවා නම් විඳවලා තමයි යන්න ඕනේ. විඳවන්න? නැත්තාද? මියාවගෙනලා මට විඳවන්න වෙයි වගේ. ඔයා තාම හරියට අපාය දැක්කෙත් නැහැ නේ. තවත් මොනවද දකින්නද? ඒ තැනුත් ඉතින් මේ වගේම ඇති. දැන් දැක්කනේ. අනේ මං යන ඔයා. නෑ නෑ, මේ වගේ නෙමෙයි. දැන් ගෙදර ගුණත් සාලෙට ගියපහම සාලෙ වගේද නිදන කාමරේ? කුස්සියේ වගේද? කුස්සිය පිටිපස්සේ වගේද? තනිකර අපායනේ. මේත් එහෙම තමයි. ඒ උනාට මට යන්න ඕනනේ. මං ආව විතරයි අර එක එක ආවා මට ගහන්න කතා කරනවා. මෙහෙම කරනවා, මෙහෙම කරලා මෙහෙම කරනවා, මෙහෙම කරලා හිමීට මෙහෙම කරනවා. ගහන්න? ඔව්, තට්ටේ තියෙන ට්‍රයිකෝඩ් දාගත්තු ආදේ. ගහන්න පුළුවන්. බැඳපන්. මොකටද? ගහත හැකි. සල්ලි. මොකටද? බැඳපන්. මොකටද? ගහත හැකි. එහෙනම් හොඳ රජ ගැහිලිකාරෙක් වෙන්න ඇති. ඕ! රජ ගැහිලිකාරේ ඌ ගහපු ගැහිලි වල හැටි අපි මොනවද ගහලා තියෙන්නේ කියලා හිතෙනවා. හරි. මම ඩඩාට කියලා ඌ අල්ලලා තෙල් කටාරේකට දාලා බදිනවා. බදිනවා? මාව? අනේ ආව නෙවේ. ඔයාව මම. ඔයාව මම. මම බදිනවා. බදිනවා? ඒකත් ඉතින් තෙල් කටාරමක දාලා බදිනවා හා සමානයි. කියන්නේ අපි අපායෙන් ආධාර අරගෙන මේ අපායක් කරනවා. ඔව්. අපායක්